සුබදා සැකබට welcome to my YouTube channel Dropshipping Hub. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හරි. මට ගොඩාක් issues ආව Weebly ගැන. Weebly එකේ ගොඩාක් issues ගැන කට්ටිය කතා කරා, links අහු වෙලා තිබුණා. ගොඩාක් දේවල් share වුණ නිසා මං හිතුවා මං අද කරන්න හිටියේ වෙන වීඩියෝ එකක්. නමුත් මං අද මේක කරන්න හිතුවා. මොකද issues ගොඩයි නිසා ඔයගොල්ලෝ ඉල්ලන දේ දෙන්න එපයි. හරි. එතකොට මෙහෙමයි. දැන් මේ Weebly එකේ issues එන්න ඔයාලා මේක copy කරනවා වැරදි වෙන්නත් පුළුවන්. සමහර විට එහෙම මේක හරියට කරලත් issues ආවා හිටියා. නිසා මම මේක ඔයාලා මම මේක කරන විදිහ දැන් කියලා දෙන්නම් මේක හරියට කරන විදිහ ඊට පස්සේ ඔයාලා ඒ විදිහට කරා නම් ඒ වර්ධි හදාගෙන ආය try කරන්න ඒත් ඔයාලට ඒත් ඒ issues එනවා නම් මං ගෙනාව තව ඔයාලට description එක හදන්න පුළුවන් ක්‍රමයක් හරි එතකොට then Weebly එකට ඔයාලා log වෙලා ද සාමාන්‍යයෙන් මේකේ තියෙන ලොකුම issue එක තමයි මේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ මතක තියාගන්න ඔයගොල්ලෝ photo save කරනකොට දැන් ඔයාලා අද list කරන්නේ entry එකක් නම් ඔයාලා ඒ entry එකේ photos list කරන මේ photos save කරන අපි තුමු h1 h2 h3 කියලා ඔයාලා save කරනවා කියලා නැත්නම් ඔයාලා නිකන් 1 2 3 4 කියලා save කරනවා කියලා හිතන්නකෝ ඔයාලා නිකන් 1 2 3 4 කියලා ඒ save කරන images ටික ඊට පස්සේ ඔයාලා එහෙට මොකක් හරි අපිට මොහෙට ඔයාලා මොන හරි shoes ඔයාලා list කරනවා කියලා මේ shoes එකටත් ඔයාලා shoes එකේ save කරන photos වලටත් ඔයාලා 1 2 3 4 කියලා photos save කරොත් එහෙම save කරොත් කරලා ඔයාලා Weebly එකට ගිහිල්ලා අර දැන් ඊළඟ දවසේ Weebly එකට ගිහිල්ලා තර 1 2 3 4 shoes එකේ photos upload කරොත් එහෙම එතකොට ඔයාලගේ මේ අර මුලින්ම තිබ්බ handfree එකේ photos තමයි replace වෙන්නේ ඒ කියන්නේ ඔයාලා එකම නමින් image save කරන්න බෑ අද ඔයාලා save කරේ 1 2 3 4 නම් හෙට save කරන්න ඕනේ 5 4ට random නම් තියෙනවනේ එකම නමින් save කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකම නමින් save කරාම තමයි ගොඩක් වෙලාවට දැන් ඊයේ listing එක දානවා hand free එකක්. අද shoe එක දාලා ඉවරලා හෙට උදේට බලනකොට shoe එකේ තියෙන hand free එකේ photos. හරිද? ඒ කියන්නේ දෙක අර එකම නම නිසා ඒක මොකද වෙන්නේ? ඒක replace වෙලා තිනවා. එකම නමින් තියෙන save විදිහට Weebly එකට දාන්න එපා. අනිවාර්යයෙන්ම save කරනකොට හැම photo එකම different name වලින් save කරන්න. එකම නමින් කවදාවත් save කරන්න එපා. ඔක ලොකු error එකක්. හරිද? හරි. ඊට පස්සේ ඔයාලා Weebly එකට මේ විදිහට log වුණාම දැන් අපි අය ලොකු කරන වැරද්දක් තියෙනවා මේ මෙන්න මේ ඔයාලා මේ දැන් මම 17 කමයි ගත්තේ මේ හදපු එකම වෙනස් කරනවා මේකම වෙනස් කරන්න එපා මම ඒක මට කතා කරපුවාට කිව්වා ඔයගොල්ලෝ මේක මෙන්න මේ විදිහට කට් කරා මේක ටයිප් කරා අවශ්‍යක මෙන්න මේක හරියන්නේ නැහැ හරියද අපි තමද choose කරනවා කියලා ආද මේක choose කරා description ඔක්කොම අර තියෙන එක delete කර කර කරනවා image වල අරක උඩම click කරලා replace image දීලා අර අලුත් image එක upload කරනවා. ඉතින් මෙන්න මේක කරන්න එපා. එහෙම කරාම තමයි ගොඩක් අයගේ අර pitch එක නැහැ. ඊළඟ දවසේ බලනකොට pitch එක නැහැ. ඒක pitch එක නැහැ. නිකන් පොඩි error එකක් වෙලා image එකක් නිකන් image කියලා විතරයි වැටලා තියෙන්නේ. මේ pitch එක පෙන්වන්නේ නැහැ. එහෙම වෙන්නේ ඒ එක උඩ replace කරන්න එපා. අලුතෙන් ගිහිල්ලා ඒක යටින් අලුතෙන් title දාලා අලුතෙන් photos images දාලා අලුතෙන්ම ඒක හදන්න ඕනේ. හරිද එක උඩ රීප්ලේස් කරනවත් එකම නමින් සේව් කරපු ෆොටෝස්වත් යූස් කරන්න එපා ඔන්න ඕක තමයි මේකේ තියෙන error එක හරිද ඔය pictures නැති images නැති වෙන reason එක ඔන්න ඕක හරිද එක දිගට පල්ලෙහාට හදන්න මේකේ හදන්න පුළුවන් ඔයාලට 30ක් 40ක් හරිද ඒක විදිහට එක දිගට පල්ලෙහාට හදන්න මම හිතනවා ඒක තේරෙන්න තියලා රිප්ලේස් කරන්න එපා කට් කර කර දාන්න එපා ඊට පස්සේ දැන් ඔයාලා copy කරනකොට දැන් copy links අහු වෙලා තිබ්බනේ ගොඩක් අයගේ දැන් ඔය link අහු වෙන්නේ reason එකක් හේතුවක් තමයි මම කියන්නම් ඔයාලා copy කරනකොට මේ ඔක්කොම ටික එකට ඇදලා copy කරන්න එපා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔක්කොම එකපාරින් ඇදලා ඔක්කොම copy කරලා ගිහිලා eBay එකට දැම්මා. එහෙම කරන්න එපා. එහෙම කරන්නේ නැතුව එකකින් එකට title එක එකපාරක් ගත්තා. දැන් මේක දැම්මා එකපාරක්. මේ ටික දැම්මා එකපාරක් copy කරලා දැම්මා. ඊට පස්සේ image එකකින් එකට. image ඔක්කොම set එක නෙමෙයි. image එකකින් එකට copy කරලා ගන්න. අනික තමයි Weebly එකේ ඔය දැන් ඔය link ඇවිල්ලා තිබ්බ ඔයාලගේ වෙන මොකුත් link නෙවෙයි. description එකේ හොුන් link ඔක්කොම weebly.com කියලා තමයි ඔය link අහු වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේක මේ විදිහට එකකින් එකට මේක copy කරලා ගන්න. එක image එකක් එක ඔයාලගේ description එක copy කරා, title එක copy කරා, image එකකින් එකට copy කරලා ගන්න. ඔක්කොම එකට copy කරන්න එපා. දැන් මෙහෙම කරලත් මේම හරියට කරලත් errors එන්න තියෙන errors ආවට තමයි මම මේක site එක ගෙනාවේ Google Docs. හරිද? Google Docs එකට ඔයාලා මෙන්න මේ විදිහට ගියාම මේක මෙන්න මේ blank කියලා තියෙන page එක තමයි ඔයාලා ගන්න ඕනේ blank එක කරව ගන්න. හරි ඒක ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Word එක වගේමයි මේකේ ලොකු වෙනසක් නැහැ ඔයාලට කරන්න තියෙන අර විදිහටම මේක ගෙනල්ලා ඔයාලා හදාගත්ත title ඒ description එක ගෙනල්ලා අර විදිහටම paste කරන්න තියෙන්නේ මේක ඔයාලට ඕන විදිහකට Word දන්න කෙනෙක්ට මේක මහා ලොකු දෙයක් නෙවෙයි මේකෙත් අර වගේම ඔයාලට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන් කිසිම මේ ප්‍රශ්නයක් නැහැ මේකත් හරිම ලේසි මේකනේ මේකට ගොඩාක් අමාරු නැහැ හරි ලේසි මේකෙත් වැඩි අර Word දන්න අයට මේක ගොඩක් ලේසි දන්නේ නැති අයට තමයි මේක අමුතුවෙන් කරන්න දෙයක් නෙවෙයි මේක නමුත් මම දන්නේ නැති අයට තමයි පොඩ්ඩක් කරේ තවලට image දාන්න ඕන නම් මෙන්න මේකේ උඩ තියෙනවා insert කියලා. හරිද? මෙන්න මේ insert එකට ගිහිල්ලා image දුන්නා upload from your computer දුන්නා. ඊට පස්සේ ඔයාලගේ image එක තියෙන තැනට ගිහිල්ලා image එක දෙන්න තියෙනවා. එතකොට මේ විදිහට ගානට image එක set වෙනවා. හරිද? මේක ඔයාලට adjust කරලා අදා ගන්න පුළුවන්. ඒක ඔයාලා කරගන්න මම ලොකුවට මේක ගැන කතා කරන්නේ නැහැ. මොකද මේක ලොකුවට කතා කරන තරම් දෙයක් ඇත්තටම මේකේ නැති නිසා. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට දැන් description මොනවා හරි දාන්න තියෙනවා නම් description එකත් අර විදිහටම copy කරලා මේකට ගෙනල්ලා දාලා ඔයාලට අවශ්‍ය විදිහට හදා ගන්න විතරයි තියෙන්නේ. දැන් මේ එතකොට දැන් Weebly එකේ link අහුවෙන reason එක තමයි මම කිව්වේ ඔයාලට Weebly එකේ අර විදිහට හරියට කරලත් issues එනවා නම් ඔයාලා මේ Google Docs එක use කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මේක. අමාරු නෑ මේක හරි ලේසි මේක. හරිද? Weebly එකටත් වඩා ලේසි. Weebly එකේ signal issues එහෙම ආවම load වෙනවත් අඩුයිනේ මේක එහෙම මොකුත් නෑ හරි ලේසි හරි speed. හරිද? හරි. ඊට පස්සේ ඔයාලා හදපු එක සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට අර Weebly එකේ වගේම copy කරලා ගිහිල්ලා EB එකට දාන්න තියෙන්නේ paste කරන්න තියෙන්නේ. හරිද? එච්චරයි. එතකොට ඔයාලා ඒක තේරුම් නැති කියලා මම හිතනවා ඔයාලට Google Docs කියලා search කරාම ඔයාලා නැත්තම් මෙන්න මෙතන මේ one page කෙලවර දෙන apps කියලා මෙන්න මේ apps එකට ගියාට පස්සේ Google Docs එක දිනවා මේක open කරලා මේකේ මුලින්ම තියෙනවා blank කියලා plus mark එකක් එක්ක ඒක අරගෙන ඔයාලා මේ අදාළ sheet එක අරගෙන මේක හදන්න තියෙන්නේ. හදලා ඉවර වෙලා ඔයාලට ඕන details ඔක්කොම දාලා මේක copy කරලා අර වගේම දාන්න තියෙනවා. හරිද? දැන් එතකොට ඔය දැන් අර link ආපු අයට link issue එක ආපු අයට මම ගොඩාක් අයට කිව්වා ඔයාලා මුලින්ම හොයාගන්න ඕන link issue එක ඔයයි කොහෙද තියෙන්නේ කියලා. ගොඩාක් Weebly එකෙන් හදපු අයට තමයි නමුත් ගොඩක් අයට මේ link එක ඇවිල්ලා තිබුණා quantity වෙනස් කරාම සමහරට එක item sell වෙන items වල quantity වෙනස් කරාම පස්සේ ඇවිල්ලා තිබුණා. එහෙම වුණාම එකපාරටම ඔයාලා ගිහිලා item එක end කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඔයාලා මේක edit කරන්න. ඔයාලගේ listing එක edit කරන්න edit කරලා ඉවර වෙලා ඔයාලා මේක description එක empty කරනවා description එක සම්පූර්ණයෙන්ම අයින් කරලා save කරලා බලන්න link එක අයින් වෙනවද කියලා. එහෙම වුණොත් ඔයාලගේ issue එක තියෙන්නේ Weebly ඔයාලා Weebly එකෙන් හරි ඔයාලගේ description එක. එහෙම නැතු දිගටම තියනවා නම් එහෙනම් ඔයාලගේ photos වල link තියනවා වෙන්න පුළුවන්. photo ගත්ත ක්‍රමය වැරදි වෙන්න පුළුවන්. මම photos ගන්න ක්‍රමය කියලා දුන්නා. මේ වෙනකන් එහෙම ගත්ත කිසිම කෙනෙක්ට photos වල link අහුවෙලා කියලා මට මේ වෙනකන් කොහෙන්වත් කාගෙන්වත් දැනගන්න ලැබුණේ නැහැ. හරිද? ඉතින් මේක මේ විදිහට කරන්න. එතකොට මේක ඔයාලට කරගන්න පුළුවන්. මම මේක මේ වීඩියෝ එක හදිස්සියෙම කරේ. මම ගොඩක් අය මේක ඉල්ලපු නිසා ඉතින් මේ හරිය මේක හොත් බලන්න වීඩියෝ එක නිතර එකම දේ අහන්න එපා. මම වීඩියෝස් වල හැම එකම කරලා තියෙන්නේ. මම ආයෙත් කියන්නේ පොඩ්ඩක් වීඩියෝස් ටික බලන්න, group announcement බලන්න, FB group එකේ. එතකොට තව දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔය අලුත්ම අයට. හැමෝටම මේක කරගන්න පුළුවන්. දැන් මෙහෙම අපි ෆ්‍රී කියලා දෙන නිසා නිකන් දෙන නිසා තමයි අපිට report එකවත් වදිනවා ඉතින්. නේද? කමක් නැහැ. ඉතින් කටි try කරනවා. ඉතින් සතුටුයි. මොකද අපිට කලින් මේ දේවල් පටන් ගත්ත අය දැන් අපිත් එක්ක තරඟයට ඇවිල්ලා ඒගොල්ලෝ අපිව කපන්න හදනකොට හරි සතුටුයි. මොකද අපි යාලට වඩා උඩින් ඉන්නවනේ කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. එහෙම දේවල් වුණාම ඉතින් ඒගොල්ලෝ ගැන හරි දුකයි. ඒගොල්ලෝ ගැන හරිම දුකයි. ඉතින් ඒගොල්ලෝ report ගහලා ඒගොල්ලෝ මොනවද දන්නේ බලාපොරොත්තු වෙන්නේ නේ. කමක් නැහැ ඉතින්. මම දෙන ටිප්ස් මම දෙන ට්‍රික්ස් මගේ ගෲප් එකේ ඉඳන් මගෙන් ඉගෙනගෙන ඒව ගිහිල්ලා සල්ලි වලට විකුණලා අන්තිමේ මටම රිපෝට් ගන්නවා. කමක් නැහැ. කරගෙන යන දිගටම හරියට කරන අය හරියට කරන්න, වැරදියට කරන්න එපා. මේක ඉස්සරහට අලුත් පේමන්ට් මැනේජ්මන්ට් එක කරනවා. මම ඒ ගැන කතා කරේ නැහැ. මොකද ගොඩක් අය ඒ ගැන කතා කරපු නිසා ඒක ලොකු දෙයක් නැහැ. එහෙනම් හරියට වැඩේ කරන්න. එතකොට ඔයාලට මේක ගොඩ යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා දාලා තියාගන්න. ඉස්සරහ මම තව videos අනිවාර්යයෙන්ම ගේනවා. හැමෝම මගේ තේක තුලා ඉන්න. එහෙනම් මගේ වීඩියෝ එක බලුවට thank you. මේක හරියට කරන්න. ඉස්සරහට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම ලොකු දෙයක් කරගන්න පුළුවන් හරියට කරොත්. හැමෝටම thank you. පරිස්සමෙන් ඉන්න.